අපිට පාලිමේන්තු මැතිවරණයක් ඉදිරියේ දෙනවා. ඒකට අපි ප්‍රතිසංවිධානය වෙලා සූදානම් වෙලා එනවා. මොන වගේ ප්‍රතිසංවිධානයක්ද? පක්ෂය තුල අපි නැවත ගම්මට්ටමේ ඉඳන් ගොඩනගාගෙන එනවා. ඒ වගේම පක්ෂයේ අපේ ඉහළ නායකත්ව ඒ සියලු දේ පිළිබඳව අපි නැවත කතා කරගෙන එක සමගි සම්පන්න පක්ෂයක් ශක්තිමත්ව ඉදිරියට එනවා. දැන් එතකොට මොකද වෙන්නේ? විපක්ෂ නායකකම දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට දීලා තියෙනවා. හැබැයි නායකත්වයේ නැතුව තමයි එතුමාට දීලා තියෙන්නේ. මේ ඒ පිළිබඳව පක්ෂ තීරණයේ ගත යුතුයි. තාම කඩිනමින් ඒ ප්‍රශ්නයත් විසඳිය යුතුයි කියන එකයි අපේ ස්ථාවරය. ඔබතුමාලා හිතන්නේ මේක රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් නායකත්වයේ දීලා සජිත් ප්‍රේමදාස මහත්මයාට දෙන්න කාලය හරි කියලාද කොහොමද? ජනතාවගේ බලාපොරොත්තුව විශේෂයෙන්ම සහමුලින්ම යම් පරිවර්තනීය වෙනසක් විය යුතුයි කියන එක පෙනී යනවා. තුංගනිත පාර්ලිමේන්තුවක ඇඳවීම සම්බන්ධයෙන් කොහොමද? ඔව් ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ වැඩ කටයුතු බොහොම සුහදව යනවා. එතකොට න්‍යාය පත්‍රයේ දැන් වෙනසක්වත් සිදු කරන්න බලාපොරොත්තු තියෙනවයි කියලා ප්‍රකාශ කරාද? ඒක නෑ, එහෙම දැන් නෑ. ඒ කියන්නේ ඔබතුමාව කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මං හිතන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වෙනවා. ඒක ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි. මං ගැන නෙවෙයි, රට විනින් හොඳ දේවල් සිද්ධ වෙයි. මේ අතර පාටලි චම්පික රණවක මහතා අතරංගුට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද මෙසේ අදහස් දැක්වුවා. ඒ වගේම කතානායකතුමා ගැන මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. ඔව් මම දැක්කා හිරගෙදරට යනවා බලන්න මේ රිමාන්ඩ් බාඩපත් වෙලා ඉන්න ඇමතිතුමාව. ඒතුමා අපි බලන්න ආවේ නැහැ. පාර්ලිමේන්තුව කෙලසුවාන ඒ ක්‍රමය ඒ කෙලසුවේ මේ කතානායකවරයා. කතානායකවරයා කලබල වෙලා ප්‍රකාශ කරනවා මේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී. මෙතෙන්දියන් අපරාධමය සිද්ධියක් වෙලා තිබෙනවා. ඒ අපරාධමය සිද්ධියේදී පොලිසියට සහයෝගය ලබා දීම කතානායකවරයාගේ වගකීමක් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීමේ උපාය උපක්‍රමක කතානායකවරයා නියැලෙනවාද කියලා අපිට සැක හිතන්න වෙලා තිබෙනවා.